පැයෙන් පැය පුවත් අරන්ගෙන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ආණ්ඩුවේ පුටු පෙරලියක් ලොකු ලොක්කන් රැසක් ඉවතට රජයේ නව පරිපාලන ප්‍රතිසංස්කරණ යටතේ ආණ්ඩුවේ ප්‍රධානම ආයතන රැසක ඉහළ පෙළේ තනතුරු වෙනස් කිරීම ලබන සතියේ ආරම්භ වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. ඒ අනුව කඩිනමින් වෙනස් කෙරෙන තනතුරු ගණනාවකි. උතුරේ ආණ්ඩුකාර ධුරයේ දරන PSM චාල්ස් මහත්මිය සහ වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ යන දෙදෙනා එම තනතුරු වලින් ඉවත් කෙරෙන බව සඳහන් වෙයි. ඒ වෙනුවට අභිනව ආණ්ඩුකාරයන් දෙදෙනෙකු පත් කෙරෙන අතර ඉන් එක් ආණ්ඩුකාර ධුරයක් සඳහා හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් යාපා අභිවර්ධන මහතාගේ නම යෝජනා වී තිබේ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වත්මන් සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා දැනට පුරප්පාඩුව පවතින ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය සඳහා යෝජනා කර ඇත. රක්ෂණ සංස්ථාවට පත්කිරීම සඳහා යෝජනා කරන ලද හිටපු මන්ත්‍රී ජයන්ත කැටගුණ මහතා එම තනතුර ප්‍රතික්ෂේප කර ඇති නිසා වැල්ලවත්ත මහතාගේ නව පත්වීම කල්යා හැකි බවද දැනගන්නට ඇත. ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපතිවරයා ඉවත්කොට ඒ සඳහා රේණුක පෙරේරා මහතා පත්කිරීමට රජය තීන්දු කර ඇතැයිද වාර්තා වෙයි. පුරප්පාඩුව පැවති විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති ධූරයට මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා දැනටමත් පත් කර තිබේ. මේ වන විට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයේද පුරප්පාඩුව පවති. ඒ සඳහා ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති අනිල් කොස්වත්ත මහතා පත් කෙරේ. ලිට්‍රෝ සභාපති ධූරයේ සඳහා තෙෂාර ජයසිංහ මහතා පත් කිරීමට නියමිතයි. ඒ අතර අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා එම තනතුරට අමතරව අලුතින් ස්ථාපිත කරන ලද ආර්ථික කටයුතු සහ ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යංශයේ ලේකම් පදවියට පත් කර තිබේ. පසුගියදා ඇතැම් සමාජ මාධ්‍යවල පළවූ පරිදි අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා මුදල් ලේකම් ධුරයටද අග්‍රාමාත්‍ය ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පත්වනු ඇති බවටද කර තිබූ ප්‍රකාශ සහ මුනිම් අසත්‍ය බැවින් ඒවා ප්‍රතික්ෂේප කරන බව ඒ දෙදෙනාම දේශයට කීහ. මුදල් ලේකම් ධුරය තවදුරටත් SR ආටිගල මහතාම දරනු ඇති අතර ඉදිරි සති දෙක තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයද වෙනස් කිරීමට නියමිත බව වාර්තා වෙයි.